වෙලාවරාත්‍රි 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. පින්වතුනි, ධර්මශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. උපාදීය මානෝ භික්ඛු බද්දෝ මා රස්ස අනුපාදීය මානෝ මුත්තෝ පාපි මතෝ තී. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවය ඔස්සේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනු ලබන අපගේ අනුග්‍රහක භවතුන් ප්‍රමුඛව සිටින්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහවර පින්නතුනි, අප මෙම ධර්ම දේශනාවට එළමෙනු ලබන්නේ 2016-17 වසර පුරා
ගුවන් කාලය පැති 35ක් පමණ කාලයක් ගනිමින් ධර්මදේශනා ගණනාවක් කිරීමෙන් පසුවයි. එම ධර්මදේශනා ගණනාවක් ඔස්සේ පැහැදිලි කරපු කරුණු පදනම් කොටගෙන තමයි මේ දේශනාව මාමේ කරන්ට බලාපොරොත්තු වෙන්නේ සීමිත කාලයක් තුළ. ඒතා ගැඹුරු දේශනාවක් වෙනවා මාහිතන හැටියට. එකට හේතුව ඒ දේශනාවේ අන්තර්ගතයේ මෙහෙම කරුණක් තිබෙන බැවින්. සංයුත්තනිකාය කන්දකවග්ගෙහි උපාධිය සූත්‍රය කියලා මේකට කියන්නේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේ නමක් අතර ඇති වුණ දෙබසක් වශයෙන් පවතින්නේ. එහි සඳහන් කරුණුවල අන්තර්ගතය සඳහන් වෙනවා. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියාද, එතෙන්ට වැඩම කරලා වැඳ නමස්කාරකොට එකත් පසක වැඩ හිටියයි කියලා. අනතුරු උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ ඉල්ලීම තිබෙන්නේ සාධුබන්තේ භගවා සංකිත්තේන ධම්මං දේශේතු. යං අහං භගවතෝ ධම්මං සුත්තා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරේ යන්ති කියලා. මේකේ අග වචන පහ පැහැදිලි කිරීම මම අගට තියෙනවා. මොකද ඒක වෙන්න ඕන ඊට පස්සේ නිසා. සිංහලෙන් මේ කියන්නේ මේ භික්ෂුව, ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මට සැකවින් ධර්ම දේශනා කරනවා නම් මැනවි, හොඳයි. කියන්න තියෙන දේ පැහැදිලිව කෙටියෙන් කියන්න කියන එක තමයි මේ ගෞරවණීය ආරාධනයකින් කරලා තිබෙන්නේ. යං අහං භගවතෝ ධම්මං සුත්වා, මම ඔබ වහන්සේගේ බණ අසා මෙන්න මේ කාරණා පහ අනුගමනය කරනවා. ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරෙහි යන්ති කියන්නේ මේ කරුණු පහ. ඒ පහ අනුගමනය කරන්න බැහැ කෙනෙකුට ධර්මය අසන්නේ නැතුව. එබැවින් මේ පහ විස්තර කරන්නෙත් නැහැ. අපි දැන්ම ධර්මය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්නෙත් නැතිව. මේ විශේෂත්වයක් තිබෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව ආරි සත්‍ය කියන පිළිවෙලක් මේකේ නැහැ. කෙලින්ම මට සැකවින් ධර්ම දේශනා කරනවා නම් මැනවි. එහෙම න්‍යායකුත් තිබිලා තිබෙනවා ධර්මයේ තේරුම් ගත්ත අයට. අයන්නායන්නත් දන්නේ නැති අයට අයන්නායන් ඉඳලා යමක් කියලා දෙන්න ඕන වගේ අකුරු දන්නේ නැත්නම් එහෙම කියලා දෙන්න ඕන. අකුරු දන්නවා නම් ඊට පස්සේ අකුරු කියලා දෙන්න ඕන නෑ. අකුරු වලින් වචන හෝ ඒ ව්‍යාකරණ දොස් තමයි ඉන්නහට උගන්වන්නේ. අන්න ඒ වගේ භික්ෂුවක් වශයෙන් උන්වහන්සේ නියෝජනය කරන්නේ උන්වහන්සේම නෙමෙයි, භික්ෂු සමාජය සමස්ත සමාජයම. ධර්මයේ තේරුම් ගැනීමට අවශ්‍ය පූර්ව අත්දැකීම් කරුණු අවබෝධය ලැබුවා වූ පිරිස තමයි උන්වහන්සේ නියෝජනය කරන්නේ. එමදුවට බුදුරජාණන් වහන්සේ කෙරෙන්න ඕන කටයුත්ත වචන කීපයකින් දේශනා කරලා තිබෙනවා. අපි මේ කතා කරන උපාදී සූත්‍රයේ විතරක් නෙමෙයි මේ කෙටි වචන වලින් දේශනා කරපු දේවල් තිබෙන්නේ. තව සූත්‍ර දේශනා 20ක 30ක තිබෙනවා. කුමක්ද බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන කරුණ? උපාදීයමානෝ භික්ඛු බද්දෝමා රස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. මෙන්න බණ ටික. තථාගතයන් වහන්සේ වදාළ බණ ටික. මේක සිංහල තේරුම යමක් දැඩිව අල්ලා ගන්නට ගියොත් මාරයාට බැඳෙනවා. අල්ලා ගන්න නැතුව ඉන්නවා නම් මාරයාගෙන් මිදෙන්නත් පුළුවන්. එහෙම කිව්වට මේ සමාජයේ කාටවත් ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේක අහපු භික්ෂුව බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තරයක් දීලා තියෙනවා. අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා. ස්වාමිනේ මට තේරුණා කියන එක. මෙතන ඤාතං අඤ්ඤාතං කියන වචනේ තේරුම් ගන්න වෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන පදෙත් මේක පවතිනවා. ස්වාමිනේ මට පාඩම් වුණා කියන එක නෙමෙයි මේ පෙන්වන්නේ. මට මේ කෙරෙන්න ඕන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියන එක තමයි මේ අඤ්ඤාතං කියලා පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ විමසීමක් තිබෙනවා. තේරුණා නම් තේරුණ දේ බුදුරජාණන් වහන්සේට ආපහු විස්තර කරන්න ඕන. එහෙමයි මේ ධර්ම දේශනාව ගිහින් තිබෙන්නේ. බුදුන් වහන්සේ විමසනවා යථා කතං පනත්වං භික්ඛු මයා සංකිට්ඨේන බාසිතස්ස විතරේන අත්තං අදානාසීති කියලා. කොහොමද මහනෝබ මං විසින් සාරාංශ කරලා කියපු දේ විස්තර වශයෙන් තේරුම් ගත්තේ?
දැන් භික්ෂුව තේරුම් ගත්ත නම් බුදුරජාණන් වහන්සේට බණ පැහැදිලි කරලා දෙන්න ඕන. එහෙම තමයි මේ සූත්‍රයේ විකාශනය වෙලා තිබෙන්නේ. අනතුර උන්වහන්සේ මේ පාදියමානෝ භික්ඛෝ බද්දෝමා රස්ස අනුපාදියමානෝ මුත්තෝපාපි මතෝ කියන පදේ තමයි විස්තර කරන්නේ. තමන් ඒකෙන් තේරුම් ගත්ත විදිය. මේ පදේ පැහැදිලි කර ගැනීමට පැමිණීම සඳහා අපේ බෞද්ධ පින්නතුනුත් අපි මෙතෙක් පැහැදිලි කළ ධර්මදේශනාවල අඩංගු කළා වූ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම නම් වූ ධර්මතාවය තුළට එන්න ඕන. ඒක තුළට එන්නේ නැතුව මේක තේරුම් ගන්න බැහැ. කුමක්ද පංචස්කන්ධයා ඉපදීම මැරීම නැමැති ධර්මතාවය කියලා කියන්නේ? සරලව පැහැදිලි කරනවා නම් අපට මව්කුසෙන් බිහි වී ජීවිතාවසානයේ සිදුවන මරණයක් තිබෙනවා. ඒකට කියනවා සම්මුති මරණ කියලා. චිත්තවීතියෙන් චිත්තවීතියට අවසන් වෙන එකක් තියෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට හෝ ආදී වශයෙන් අරමුණෙන් අරමුණට. ඒකට කියනවා සන්තති මරණ කියලා. හටගත්සනෙන් සිදුවෙන අවසානයක් තියෙනවා. ස්කන්ධ පහෙන් පහට කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියලා සඳහන් කරනවා පාලියෙන්. ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මේ යන කල්හි. මේකට පැය ගණන් වරු ගණන් අවුරුදු ගණන් ගත වෙන්නේ නැහැ. කනේ කනේ ත්වං වික්ඛු ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින දිරණ මැරෙන ඒකකයට කියනවා බුදු සමයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ස්ත්‍රී සතු පුරුෂයා සතු ගිහියා සතු පැවිද්දා සතු ජීවිතයේ ඒකකයයි. මම මෙහෙම පැහැදිලි කරනවා මේක. ඔබට මීටර කෝදුව ගත්තාම එහි සෙන්ටිමීටර 100ක් ඉවත් මිලිමීටර 1000ක් තිබෙනවා. නමුත් එකයිනේ මීටර වශයෙන්. මීටර වශයෙන් එක වුණාට එක සැදී පවතින්නේ මිලිමීටර 1000කින්. අන්න ඒ වගේ ජීවිතයේ අවුරුදු 70ක් 80ක් යන එකක් වශයෙන් වුණාට ඒක සැදී පවතින්නේ ඒකක වශයෙන් ගත් කල පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදී මැරෙන සමූහ රැසකින් දහසකින් නෙමේ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයකින්. ඒ පංචස්කන්ධ ධර්මතාවය තුළ වරද්දා ගැනීම මිනිසා දුක් විඳින්න හේතුවක්. සැප හොයන මිනිසා දුකටපත් වීමට හේතුව පංචස්කන්ධ ධර්මතාවයේ දැක්ම වරද්දා ගැනීම. ඒ වරද්දා ගැනීම තමයි බුදුන් වහන්සේ උපාදායි උපාදීයමානෝ භික්ඛු බද්දෝමා රස්ස කියන පදයෙන් පෙන්වලා තියෙන්නේ. අපට වැරදුන තැන. අනතුරුව භික්ෂුවට පැහැදිලි කරවා දරනවා අනුපාදීයමාතෝ මුත්තෝ පාපි මතෝ. මහණ ඔබට උපාදීයමාන නැතුව ඉන්න පුළුවන් නම් අල්ලා ගැනීමකින්තරව ඔබ මේ මායාවෙන් මිදෙනවා. ඒ අනුගමනීය ප්‍රතිපදාව. එතකොට මේ භික්ෂුවට වැටහුණා වගේ ධර්මශ්‍රවණය කරන අයටත් මොකද්ද මේ අල්ලා ගැනීම කියන එකෙන් කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ වසාති වචනයක් උපාදාන කියලා. උපාදාන වචන කියන වචනෙට අල්ලා ගැනීම කියන අර්ථයක් ජනිත කරගෙනත් ඇති. වචනේ එහා යමින් මේකේ අර්ථය තේරුම් ගන්න ඕන. මේ අතින් අල්ලා ගැනීමක් නෙවෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිතින් කියන දොරවල් හයෙන් අරමුණක් ගැනීමේදී අරමුණ තුළ අල්ලා ගැනීම සිදුවෙන ආකාරය. මතක තබා ගන්න. මේ ඇස කන නාසය දිව කය සියල්ලට හමු වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස කියන අරමුණු. මේ අරමුණු හමු වීම සමස්තයක් වශයෙන් පොදුවේ පෙන්වන්නේ පස්ස කියන වචනින් ස්පර්ශ වෙනවා කියන එක. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, පළමුව ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශ වෙනවා කියන එකේ තේරුම සාමාන්‍යයෙන් මෙහෙම තේරුම් ගන්න ලෙසයි. ඔබ උදෑසන ලාහිරු එළිය පතිත වෙන මොහොතක සෙවණේ සිට ආවට යන. හිරුගෙන් නිකුත් වෙන කිරණ ඔබේ චර්මයේ මත පතිත වෙනවා. පතිත වුණාම ඔබට රත් වෙනවා දැනෙන්නේ ස්පර්ශ වීමෙන් පසු. හිරු කිරණ වල ස්පර්ශය ගිය ඇතුළේ ඉන්නකොට ඔබට දැනුන්නේ නැත්තේ මොකද හිරු කිරණ ස්පර්ශ වුණේ නැති නිසා. අරමුණු ක්‍රියාකාරීත්වය ආරම්භ වීමට පළමුවෙන්ම පස්ස ස්පර්ශය ආරම්භ වෙනවා. මේ ස්පර්ශය කියලා කියන්නේ සම්ප්‍රදායික පටිච්චසමුප්පාදයේ අංග 12 විග්‍රහ කරන අතීත ජීවිතේ මේ ජීවිතේ අනාගත ජීවිතේ සම්බන්ධ කරන එක නම් නෙවෙයි. මේක ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට ඒ අදාළ අරමුණ හමුවීම ස්පර්ශ. ඒ ස්පර්ශ වුණ දේ තමයි අපි විඳින්නේ. ඒකට කියනවා වේදනා කියලා. ඇහැට හමු වෙන රූපය, රූපය හොඳයි සැපයි හෝ නරකයි ආදී වශයෙන් විඳිනවා නම් ඒකට කියනවා වේදනා කියලා.
කනට හම්මවෙන්නේ ශබ්දය. ශබ්දය විඳින්න ගියාපුහම එතකට අරවගේම පස්ස පච්චා වේදනාමයි ශබ්දය ස්පර්ශ වෙන වෙනත් ආකාරයකට ශබ්දය මිහිරි අමිහිරි වශයෙන් විඳීම වේදනාවයි. නාසය සම්බන්ධයෙන් ගත්තාමත් එහෙමයි. ඒ නාසෙත් අර ස්පර්ශය සිදු වෙනවා ගන්ධරූප. එතකොට ස්පර්ශ වුණාම ගඳද සුවඳද සිංහල භාෂාවෙන් කියනවා නම් ගඳ නම් අප්‍රිය බව සුවඳ නම් ප්‍රිය බව ඉදිරි වේදනාවයි. මෙසේ දොරවල් හයට ස්පර්ශ හයක් සමග වේදනා හයක් හටගන්න බව ඔබට තේරෙනවා. මේ වේදනා අපි හඳුනන්න ඕන. ඇට හමු වෙන රූපේ ප්‍රියද අප්‍රියද, කනට හම් වෙන ශබ්දය කාගේ ශබ්දයක්ද, නාසයට හම් වෙන ගන්ධය මිහිරි අමිහිරි එකක්ද, රසයේ තිත්ත රස ඇඹුල් රස ආදී එකක්ද කියලා මේ ඕනෑම දෙයක් අපි හඳුනන්න ඕන. හැඳිනීම සඳහා හිතෙන්ට එකතු වෙන ඊළඟ චෛස් එකට කියනවා සංඥා කියලා. ඒ රූප වේදනා සංඥාවන්ට අනුව අපි ඒකට ඇලෙන ගැටෙන ස්වභාවයට කියනවා සංකාර කියලා. එතකොට ඇස නිසා එක සංකාරස්කන්ධයක්, කන නිසා තව සංකාරස්කන්ධයක්, නාසය නිසා තව සංකාරස්කන්ධයක්. මෙහෙම සංකාරස්කන්ධත් අරමුණු හයේදී හයක් පහළ වෙනවා කියන එක ඉගෙන ගන්න ඕන. රූප වේදනා සංඥා සංකාර හතරින් යම් කාර්යයක් කරනු ලබනවාද, ඒ කරන දේ හොඳද නරකද, පින්ද පව්ද, හරිද වැරදිද විනිශ්චය කිරීමේ අයිතියක් විඥාන කියන චෛසිකයට නැහැ. සිදු වන ආකාරය හඳුනා ගැනීමට කියනවා විශේෂයෙන් දැන ගැනීමවත් විඥානය. මෙන්න මෙහෙම එදිනෙදා ජීවිතය කරන ගිහි පැවිදි ඕනෑම කටයුත්තකදී ඇස කන නාසය දිවකය ආදී ඉන්ද්‍රයන් හයෙන් එකක් භාවිතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි අපි ඒකකයේ වශයෙන් භාවිතා කරන්නේ. මේ ඒකකයේ භාවිතා කිරීමේදී සීමාවක් මායාවක් තියෙනවා. ඒක තමයි වරදින තැන. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි නොව පෘථග්ජන පුද්ගලයා තමන්ට කැමති පරිදි මිදින්න ගිහින් වරද්දා ගන්නවා. අන්නේ වරද්දා ගැනීම නිසා තමයි මේ මායාට බැඳෙනවයි කියලා පෙන්වන්නේ. මාරපදයේ තේරුම් ගන්න. ඔබ සමහරට මායා කියලා කෙනෙක් සංකල්පයක් ඇති කරගෙන ඉන්නවා ඉන්න පුළුවනි. රාද භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝ හෝති කියලා. ස්වාමීනි මායා මායා කියලා කියනවා කොපමණකින්ද මේ මායා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දත් විලිස්සාගෙන අපිව බය කරන්ගෙන ඉන්න මිනිස්සෙක් කියලා කියන්නේ නැහැ මායයි කියලා. දරුවෝ බය කරන්න නම් එහෙම කියනවා වෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුව යමෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මායයා ඉන්නවා. පංච උපාදානස්කන්ධය තුළ තමයි මේ මරු සැඟවි ඉන්නේ සහ අපට මරණය නැමැති දුක ගෙනත් දෙන්නේ. එහෙනම් මායයට බැඳෙන විදිහ බුදුබණ තේරෙන්නේ නැති අයගේ ක්‍රියාකලාපය. පරම්පරාවෙන් බෞද්ධ වෙන්න පුළුවන්, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උපාසක උපාසිකා භික්ෂුණී භික්ෂු වෙන්න පුළුවන්. නමුත් පෘථග්ජන නම් මායයට බැඳෙන හැටි දන්නේ නැහැ. අන්න අපි ළමා කාලේ ඉපදිලා බණ හරියට අහන්න තේරෙන දවස දක්වාම මේ මායයට බැඳීමේ මෝඩකම අපි කරගෙන ඉන්නවා. ඒ අතීතය තමයි මේ පෙන්වන්නේ උපාදීය මානෝ භික්ඛු බද්දෝ මාරස්ස කියලා. ඒ භික්ෂුවට පමණක් නොව සමස්ත සමාජයටම. අන්න අපි මායයට බැඳෙන හැටි ඉගෙන ගන්න වෙනවා ඉස්සර වෙලා. බද්දෝ මාරස්ස. අනතුරුව අපට එහෙනම් බැඳෙන ආකාරය තේරෙනවා නම් මිදෙන ආකාරය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. බැඳුන ආකාරයේ තේරුණ පුද්ගලයා මිදෙන ආකාරය පාවිච්චි කිරීමට තමයි ධර්මයේ සරණ කර ගැනීම, පිළිවෙත් පිරීම, විදසුන් වැඩීම, භාවනා කිරීම කියන ඕනෑ වචනයක් හරියට යොදන්න පුළුවන් කමක් තිබෙන්නේ. වැරදිට යොදන්න පුළුවන් සමාජයේ ඕන කෙනෙකුට. නමුත් නිවැරදිව යෙදෙන ආකාරය එහෙමයි. එනම් මේ උපාදීය මානෝකෝ භික්ඛු බද්දමාරස්ස කියන පදේ ඊට පස්සේ භික්ෂුව විස්තර කරන ඇති හොයා ගන්න ඕන අපි. අන්න එතෙන්දී උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. ස්වාමීනි රූපයට තමයි බැඳෙන්නේ. උපාදීය මානෝ නැත්තම් බැඳීමට ඇති වෙන්නේ ස්වාමිනී රූපයට තමයි. ස්වාමිනී වේදනාවටයි බැඳීම ඇති වෙන්නේ. ස්වාමිනී සංඥාවටයි බැඳීම ඇති වෙන්නේ. ස්වාමිනී සංඛාරයටයි බැඳීම ඇති වෙන්නේ. ස්වාමිනී විඥාණයටයි බැඳීම ඇති වෙන්නේ. අන්න භික්ෂුව උත්තර දෙනවා. අපේ බැඳීම ඇති කරගන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට. මේ බැඳෙන ආකාරය තමයි ඊළඟට අපි පෙන්වන්නේ. ඒක තුල දකින්න වෙනවා ඔබ. ඇහැට නම් රූපය, කනට නම් ශබ්දය, නාසයට නම් ගන්ධය, ස්පර්ශ වීමේදී පළමුව පස්සචෛසිකය, දෙවෙනුව වේදනා. ඒ වේදනාවට අපි
ඇලෙනවා ගැටෙනවා නම් වේදනාවට සමඟ අපි බැඳෙනවා නම් ඒකට තමයි වේදනාපච්චා තණ්හා කියන්නේ. වේදනාපච්චා තණ්හා නම් එතනින් එහාට නවත්තන්න බැරි ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, පපච්චා ජාති කියලාත් ඔබහල ඇති. මේක ආත්ම තුනක පටිච්චසම්පාදයේ විග්‍රහ කරන්න යන්න එපා, තේරුම් ගන්න එපා. මේක ඇහැට කනට නාසයට දිවට කයට ගැටෙන ඕනෑම මොහොතකේ අරමුණ මුල් කොටගෙන පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව වශයෙන් දකින්න. මොකද්ද මෙතන මේ තණ්හාපච්චා උපාදාන කියන්නේ? තණ්හාව අන්න ඉතින්ද ඇසට නම් ඇසේ නම් රූප තණ්හාව, කනේදී නම් ශබ්ද තණ්හාව, නාසයේදී නම් ගන්ධ තණ්හාව, දිවේදී නම් රස තණ්හාව. මේවා දොරවල් හයට අරමුණු ගැනීමේදී හය ආකාර තණ්හාව. තණ්හාකන කරනවයි කියන එකේ තේරුම ස්වභාවිකත්වයේ ඉක්මවා යමින් අපි ඇලෙනවා කියන එක. අන්න වරදින තැන රතු විර පණින තැන මෙතන තමයි පවතින්නේ වේදනාවට එහා පැත්තේ. තණ්හා වුණා නම් උපාදාන හේවත් දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා. දැඩිව ගැනීමක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? යලි ප්‍රතිසන්දියක් නැත්තම් විපාකයක් ලබා දීමට අවශ්‍ය හේතුවක් ඉතුරු වෙනවා. ඒකට කියනවා භව කියලා. මෙන්න මේ තණ්හා උපාදාන භව තමයි මායයට බැඳීම. බද්දෝ මාරස්ස භවණං ඊට පස්සේ මොකද්ද? ජාති දරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස්. එතකොට අරමුණක් රස විඳින්නට යාමේදී ඒ අරමුණේ සීමාව ඉක්මවා යමින් අරමුණේ මුලා වීම තුළ තණ්හා උපාදාන භව කියන එක සිදු වෙනකොට එතන ඒකට තමයි අවිද්‍යා සංකාර කියලා කියන්නේ. ඒකට තමයි මායයට බැඳීම කියලා කියන්නේ. මේක තවස් සූත්‍රවල වෙන විදිහකට තිබෙනවා. ඒ තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්. මම කොට ගැනීමෙන් මායයට බැඳී. අර අරමුණ තණ්හා කරනවා කියන්නේ එතන තේරුම් ගන්න ඕන වැදගත් වචනයක් තිබෙනවා. සමාජයේ බාහිර අර්ථයක් තුළින් කය හෝ කෙස්ලොම් නියදත් ආදී ඉන්ද්‍රියන්ගෙන් කොටස් වලින් මමත්වයේ සකස් වෙ තියෙනවායි කියලා වැරදි කණ්ණාඩියක් දාගෙන ලෝකේ බලනවා. සාමාන්‍යයෙන් නිල් පාට ඇහි කඩදාසිය නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් කොළ පාටින් කොළ පාටයි, නිල් පාටින් නිල් පාටයි, රතු පාටින් බැලුවොත් රතු පාටයි. ඔය කුඩා ළමයි ග්ලාස් වේපර් සහිත කණ්ණාඩි දාගෙන මේ ලෝකේ විවිධ වර්ණයන්ගෙන් බල බලා ඉන්නවා. අනะ අපිත් ඒ වගේ බන තේරෙන්නේ ඉස්සෙල්ලා රූප කියන්නේ ශරීරය කියලා හරි මේ කියන කාරණාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ලබා ගත්තොත් අපට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ කය කොටසක්. කය කොටස් වල මම කියලා කෙනෙක් නැති වෙවින් මම කියලා කෙනෙක් නැහැ කියලා කල්තියා වැරදි ආවෝදයක් ලබා ගත්තාම ඒ වැරදි කණ්ණාඩියෙන් තමයි බණ අහන්නේ. තථාගතයන් වහන්සේ පිළිතුර සපේනවා. මහණෙනි, තණ්හාව හටගත්තාම තණ්හාවට තමයි මම කියන්නේ. බය හටගත්තාම බයටයි මම කියන්නේ. වෛරය හටගත්තොත් වෛරයටයි මම කියන්නේ. ඒ ඒ ඉන්ද්‍රියන් හිදී ඒ ඒ අරමුණේ හටගන්නා වූ හැඟීම අල්ලා ගැනීමෙන් හැදෙන දෙයක් මම. අල්ලාගන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළ මම හැදෙන්නේ නැහැ. මම හැදුනොත් මගේ වෙනවා, මගේ වුණොත් මගේ ආත්ම වෙනවා. තුන් වතාවකට නෙවෙයි. එතකොට ඒක මගේ, මම, මගේ ආත්ම. මේක ත්‍රිපිටකේ පුරා පාලියෙන් සඳහන් කරලා තිබෙන්නේ. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ ඇසට හමුවන රූපයට. ඒතං කියන්නේ කනට හමුවන ශබ්දයට. ඒතං කියන්නේ නාසයට හමුවන ගන්ධයට. ඒතං කියන්නේ සතුටට, දුකට, කනගාටුවට, පවට, පිනට, ඕන දෙයකට. ඒ මොහොතේ හමුවන අරමුණට. අරමුණට තණ්හා කළොත් තණ්හාවමයි මම කියන්නේ එක බුදුන් වහන්සේ වදාරනවා. අන්න මම බවටපත් වීම තමයි මායයට බැඳීම. තණ්හා උපාදාන භව කියන වචන තුන යටතේදී අරමුණට මුලා වුණාම අරමුණ නැති වුණාට විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. ප්‍රතිසන්දි ලබන්න හේතුවක් ඉතුරු වෙනවා. අන්නේ ප්‍රතිසන්දි ලබන්න හේතුවක් ඉතුරු වීම තමයි මායයට බැඳීම කියලා කියන්නේ. එහෙනම් ඇහැ නිසා මායයට බැඳෙන්න පුළුවනි, කන නිසා මායයට බැඳෙන්න පුළුවනි, නාසය නිසා මායයට බැඳෙන්න පුළුවනි, දොරවල් හයේ අරමුණු හය නිසා මායයට බැඳෙන්න පුළුවනි. මනෝද්වාරයට එන පව හෝ පින හෝ ධානය හෝ ඒවත් අල්ලා ගත්තොත් මායයට බැඳෙන්න පුළුවනි. අරමුණ නෙවෙයි වැරද්ද පවතින. අරමුණෙහි ඇලීම, අරමුණ අල්ලා ගැනීම තුළ තමයි මේ සංසාරයේ සත්‍යය සංයෝජන හදාගන්නේ. හේවත් මායයට බැඳෙන්නේ. බුදුබණ නොතේරුණ සමාජයේ මොකද දන්නවද කරන්නේ? විපල්ලාසනම් සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මේ අල්ලා ගැනීම නැමැති මායයට අහුවෙලා සත්‍යය සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අපාය හතරේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, ඒ වගේම බ්‍රහ්ම ලෝකවල
ඇවිදිනවායි කියලා. සත්වයා සසර නව සත්තාවාසේ තිස්සෙක් තලය තුළ ඇවිදිනු ලබන්නේ බුදු බණ ඇහෙන් නැති නිසා. ඔවුන්ට මේ ඉදිරියට සසර ඇවිදින්ට තියෙන හේතුව එකතු වෙන ආකාරය දන්නේ නෑ කවුරු. ඔවුන් ඒ නරකෙක අයින් කළා හොඳ එක තෝරා ගන්නවා. හොඳ එක තෝරා ගැනීම තුළත් අල්ලා ගැනීම තියෙන බව කියලා දෙන්න කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් අපි නරකයක පාපය කියමු, හොඳ එක පින කියමු, ඊට වඩා හොඳ එක ධානය කියමු. සාමාන්‍ය බෞද්ධයාමයකින් පාපය හොඳ නැහැ කියලා අතහැරෙනවා, පින හොඳයි කියලා අල්ලා ගන්නවා. තව එහා ගියාය ධානය හොඳයි කියලා අල්ලා ගන්නවා. අල්ලාගත්තොත් බුදුහාමුදුරුව වදාරනවා පවද පිනද ධානයද කියලා නෑ, අල්ලා ගැනීමෙන් තමයි ආරයට බැඳෙන්නේ. මේ උපාදීය සූත්‍රයේ අර්ථය. එහෙනම් ජීවත් වෙන්න ගිහින් සසර ගමන් කෙලවර කරන්නට බුදුසමයෙන් පෙන්වන උත්තරීතර සැනසීම තමන්ගේ ජීවිතය ළඟා කරගන්නට. තමන්ගේ ජීවිතය කියන වචනින් එතන මම කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව තමා සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති නම් සහෝදරත්වයෙන්, ඥාතිත්වයෙන්, අසල්වාසීත්වයෙන්, සුහද භවෙන් කිසිම කෙනෙක් සමග, සැමියානම් බිරින් සමග, සහෝදරයානම් සහෝදරින් සමග, අසල්වාසීන්නම් අසල්වාසීන් සමග, දේශපාලන වශයෙන් නම් දේශපාලන පක්ෂ දෙකක් අතර, ජාතින් නම් ජාති දෙකක් අතර, ආගම් නම් ආගම් දෙකක් අතර ගැටීමකින්තරව සාමීන් සමගින් ජීවත් වීමට අවශ්‍ය නම් මේ අනුපාදීය මානෝ කියන පදයේ තේරුම් ගන්න ඕන. සමස්ත සමාජයේ සිසාරායන විදිහට අනුපාදීය මානෝ තේරුම් ගත්තොත් තමයි මේ උත්තරීතර පුරුෂාර්ථ සාක්ෂාත් කරගත හැකි තැනට මිනිස් සමාජය එන්නේ. නමුත් මිනිස් සමාජයේ මේ ප්‍රශ්න දෙස බලන්නේ උපාදීය මානෝ කියන වචන තුර ඉඳගෙන නම්, අල්ලා ගැනීම නැමැති මෝඩකම තුරලා ඉඳගෙන නම්, එනම් ඔහු මාර්යාට බැඳෙමින් බුදුන් වහන්සේ වදාළ පදයේ ඔස්සේ නෙවෙයි විසඳුම් හොයන්නේ යන්නේ. බුදුන් වහන්සේ වදාරනවා අවේරේනච සම්මන්තියස ධම්මෝ සනත්තනෝ, යමක් සංසිඳෙන්න අවශ්‍ය නම් අවේරේනච හෙවත් වෛර නොකිරීමෙන් තමයි සංසිඳින්නේ. නමුත් මේ අනුපාදීය මානෝ නොතේරෙන පුද්ගලයා උපාදීය මානෝ තුල වෛරෙන් වෛරය තමයි සංසිඳව ගන්නට යන්නේ. හොඳම උදාහරණය තිබෙන්නේ රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම සඳහා ගොවියන් දෙදෙනෙක් අතර ඇති වුණ දෙබසක්. ගම් දෙකට ගොස්, ඥාතින් අතරට ගොස්, රජවරු දෙපසට ගොස්, දෙපසට වී රජවරු යුද්ධ කරගන්න සූදානම් වන වෙලාව. මහ විශාල යුද්ධයක් තව පොඩ්ඩකින් දහස් ගණනක් ජීවිත නැති වෙනවා. මොකද්ද මුල? තනි පොඩි වචනයක් අනවබෝධයෙන් දුරදිගගෙන යාම. අන්න මේ අනවබෝධයෙන් දුරදිග යන්න තියෙන පුංචි වචන එතනින් නවත්තන්න පුළුවන් වෙන්නේ අනුපාදීය මානව අවබෝධය තියෙනවා නම් විතරයි. අනිත් කාටවත් එහෙම කරන්න හිතෙන්නේ නැහැ. එනිසා බුදුසමයෙන් උගන්වනු ලබන්නේ සමස්ත සමාජයට නියපොත්තෙන් කඩන්න තියෙන මේ දල්ල නියපොත්තෙන් කඩන්න. පොරවෙන් කපන්න ලොකු වෙනතුරු හිත ඇතුලේ වැඩෙන්න දෙන්න එපයි කියන එක. උන්වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද තිබුණේ? වඩා වටින්නේ මිනිස් ජීවිතද දලයද? ආපසු හොයන්න යන අර්බුදයට මුල. බැලුවම වතර බින්දුවක් හරවගන්න වතර හිඟ කාලෙක වෙන්නේ නැති. ඇති වුණා වූ තමන්ට අයිති කරගන්න තියෙන ඕනකම. එතන සමසේ බෙදුණා නම් එතනින් එහාට යුද්ධය සඳහා සංවිධානය වීම විනාශය මොකක්වත් සිදු වෙන්නේ නැහැ. යම් ගැටුමකට මුල අපට හොයාගන්න පුළුවන් නම් බුදු සමයට අනුව දේශේ මම වීම බව. ඔන්න ඔහොම තේරුම් ගන්න ඕන. පෞල් ජීවිතයේ අඹුසැමියන් අතර මේ දේශේ මම වීම තුළ දුරස්ත වීම සිදු වෙනවා. සහෝදර සහෝදරියන්ගේ සමගිය මේ දේශේ මම වීම තුළ දුරස්ත වීම සිදු වෙනවා. එතනින් එහාට ඕනෑම දෙකොටසක් අතර ජාතින් දෙකක් හෝ ආගම් දෙකක් හෝ පෞල් දෙකක් හෝ දේශපාලන පක්ෂ දෙකක් හෝ අතර මේ දේශය කියන එකේ මේ උපාදීය මානව වීම තුළ අල්ලා ගැනීම තුළ බද්දෝ මාරස්ස එවිට එතන බුදු සමය නැහැ. එවිට එතන අවේරේණච සම්මන්ති නැහැ. එතන මාරයා තමයි රජ කරන්නේ. මාරයා රජ කරාම මොකද කරන්නේ? මාරයා ඇති මරා දානවා. හැමෝටම විනාශය ළඟා කරලා දේවි. පස්සේ තමයි තේරෙන්නේ. එනිසා මාරයාට ඉඩ නොදෙන්නට හොඳම ආයුධ බුදුහාමුදුරුවෝ මිනිසුන්ගේ හදවතට ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ හැම විටම මාරයාට ජය ගන්න දුන්නේ නැහැ. මාර පරාජයක් හඳුන්වනු ලැබුවේ. එහෙනම් අපට දැන් තේරෙන්න ඕන කරුණක් තිබෙනවා. භික්ෂුවට වදාළ දේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය වෙන වෙනම විස්තර කරනවා. ඇසෙන් නම් රූපය, කනෙන් නම් ශබ්ද රූපය, නාසෙන් නම් ගන්ධ රූපය වශයෙන් ගන්නත් පුළුවන් ඒක. ඒ රූපේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳීම
මේකට කෙනවා පංචස්කන්ධය ආත්මකට ගැනීම කියලා. පංචස්කන්ධ ධර්මතාවයට එන අරමුණ ඒතන් මම ඒතු හමස්වෙන් ඒසෝ මේ අත්තාාවසයෙන් ගන්නවට තමයි තන්හා උපාදාන බව විද්‍යා සංකාරා කියන්නේ. මාරයට බැඳෙනවයි කියලා කියන්නේ. මෙහෙම අරමුණේ ඇලුනහම සිදුවෙන හානිය බෞද්ධීන් තේරුම් ගන්න වෙනවා. අරමුණ නම් ඇතිවී නැතිවෙන රූපය හෝ සබ්දය හෝ ගන්ධය හෝ රසය ඕනම ස්කන්ධ පංචකය. එක දැනගත්තත් නැතිවෙනවා නැතත් නැතිවෙනවා. නමුත් අරමුණෙහි බැඳුනොත් නැතිවෙන්නේ විපාක විඳින්න හේතුවක් ඉතුරුත් කරලා. මේ විපාක විඳින්න හේතු ඉතුරු වෙන එකට කියනවා කර්ම විපාක. පව්කම් වලට දුක් විපාක, පින්කම් වලට සැප විපාක, ධාන කර්ම වලට ධාන විපාක, කර්ම විපාක සමස්තයම. විපාක වාරයක් සත්‍ය අනාගතේ සංසාරයට ගෙනියනවා. එතකොට පව් ඔස්සේ සංසාරය ගෙනියන්න පුළුවනි, පින ඔස්සේ සංසාරය ගෙනියන්න පුළුවනි, ධාන ඔස්සේ සංසාරය ගෙනියන්න පුළුවනි. මන්දයත් මේ තුනම කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයි කර්ම රැස් කිරීමේ කර්මය. හෙවත් මේ සූත්‍ර දේශනාවට අනුව ගත්තාම නම් උපාදීය මානෝ භික්ඛු බද්දෝ මාරස්සට අයිති වෙනවා. එහෙනම් පාදයක් ඉදිරියට තැබූ විට ගමනක් ඇවෙන්නාසේ අරමුණේ මුලා වෙලා අරමුණ නැසුණට හේතුවක් ඉදිරියට තැබුවොත් ඒ ඉදිරියට තබන හේතුව තමයි අපව සංසාරේ ඇවිද්දවන්නේ. ජීවිතේ මේ ජීවිතේට අනාගතය සකස් කරලා දෙනවා වගේම ජීවිතේ ශරීරය අතහරින විට ඉන්නහාටත් ප්‍රතිසන්දිය ලබා දෙන්නේ මේ තණ්හා කිරීම තුළ හේතු වෙන්නා වූ අනුසයයි. අනුසය ඉතුරු වීම තමයි බද්දෝ මාරස්ස කියලා කියන්නේ. මේකට තමයි ප්‍රමාදය කියන්නේ. කොතරම් බෞද්ධ වුණත්, කොතරම් බණ දැනගෙන හිටියත්, කොතරම් භාවනා දැනගෙන හිටියත්, කොතරම් අභිධර්මයේ දැනගෙන හිටියත් මේ අල්ලා ගැනීම නිසා මාරයාට බැඳෙන හැටි දන්නේ නැත්නම් ඒ සියල්ල ආපහු දුක මගහැරීම සඳහා යොදා ගන්නා වූ බාහිර උපක්‍රමයක් පමණයි. මොනමනවා හරි කරමින් ජීවිතය ගත වෙන අවසානයේදී අල්ලා ගැනීම තෝරා ගන්න බැරි වුණා, අල්ලා නොගැනීම තෝරා ගන්න බැරි වුණා, හරි ඉගෙන ගත්ත දැනගත්ත සියල්ල අමතක වෙනවා. ආපහු ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, නැත්තම් පවෙන් පිනෙන් ධානයෙන්, ධානය නම් බොහොම දුර්ලභයි, ලෞකික පරලෝ යන්න වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනුපාදීය මානෝ ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලය ආරම්භ කරන්න ඕන. නොදන්නා කාලේ උපාදීය මානෝ ආරම්භ කරගෙන ආවා යම් තාක්දුරට ඒ තමයි ප්‍රමාදය. උපාදීය මානෝ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි චිත්තාභ්‍යන්තරය තුළ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙන්නේ. දරුවෙකුට වඩා තරුණෙක්, තරුණෙකුට වඩා මැදිවිය කෙනෙක්, මැදිවිය කෙනෙකුට වඩා මහලු කෙනෙකුගේ මේ ලෝභ දේශ මෝහයන් උත්සන්න වුණාම ඉන්නවා මැරෙනවා පේන්න එතනට එනවා. ඒක එක දවසක් කරපු දෙයක් නෙමෙයි. දහස් සංඛ්‍යාත ලක්ෂාන්ත වාරයක් දේශයේ මගේ මම මගේ ආත්ම වශයෙන් භාවිතා කිරීමේ ප්‍රතිඵලයයි මේ බලවත් වීම. එතකොට ඒක කර්ම රැස්වීමේ ප්‍රතිපදාවනේ. දැන් අපට අවශ්‍ය වෙන්නේ කර්මක්ෂය කරන ප්‍රතිපදාව. අනුපාදීය මානෝ මුත්තෝ පාපි මතෝ භික්ෂුවට බුදුන් වහන්සේ වදාරනවා. ඔබ මේ අරමුණ අල්ලගන්නේ නැත්නම් ඔබ පාපී මාරයාගෙන් මිදෙනවා. එකවරක් නෙවෙයි සිය දහස් ලක්ෂ කෝටි වාරයක් අරමුණෙන් අරමුණට මේ අල්ලා නොගැනීම ඔබ භාවිතා කරන්න වෙනවා. අන්න බුදුන් වහන්සේ වදාළ පිළිවෙත් පිරෙන මාවත, අන්න බුදුරජාණන් වහන්සේ වදාළ විදසුන් වඩන හැටි, අන්න බුදුරජාණන් වහන්සේ වදාළ කර්මක්ෂය කරන හැටි. ඇයි අල්ලා ගත්තොත් හේතු ඉතුරු වෙනවා, අල්ලා ගන්නවට කියනවා තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා කියලා. අල්ලා නොගන්නවට කියනවා පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා කියලා වදාරනවා. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අන්න එතන තමයි මේ පෙන්වන්නේ. අන්නේ තණ්හාව ශේෂ වෙන්නේ නැතුව, රාගේ ශේෂ වෙන්නේ නැතුව ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. අන්න තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය ස්කන්ධ පහෙන් පහට කරනකොට ඒකට කියනවා අනුපාදීය මානෝ හේවත් අල්ලා නොගැනීම. දෙකයි මේ බෞද්ධයෝ ඉගෙන ගන්න ඕන. කරුණු දෙකයි ඉගෙන ගන්න ඕන. පෘථග්ජන භාවයේ තුල අරමුණ අල්ලා ගැනීම තුල කර්ම රැස් කරගෙන සංසාරයේ කාම රූප අරූප භවත්‍රේ බුද්ධෝත්පාදේයි අබුද්ධෝත්පාදේයි ඕන ආගමක ඉඳගෙන සත්වයින්ට ඇවිදින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ මිනිසත් බව ලබා මේ සදහම් හමු වූ පුද්ගලයාට පමණයි අල්ලා නොගැනීමෙහිවත් අනුපාදීය මානෝ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අන්න සසර ගමන නිරෝධ නිවන් දහස් කරන මාවත, අන්න කර්මක්ෂය කරන මාවත, අන්න
උපාදානයට හේතු ඉතුරු නොකර උපාදානයේ තිබුණු දේවල් අයින් කරමින් යලිතෙන්ට එකතු නොකරමින් මේ තණ්හානුසයට හේතු නොතබා හිස්කරමින් ගයන මාවත. භික්ෂුවට මේක තේරුණ නිසා උන්වහන්සේ මෙහෙම විස්තර කරන්නේ. දැන් මේ කාරණය ඔබට තේරුම් ගන්න පුළුවනි නම් එනම් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට අදාළ කාරණය ඔබටත් තේරුම් ගන්න වෙනවා. අරමුණෙහි මුලාවීම පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ඒ කියන්නේ මගේ මම මගේ ආත්ම. දැන් අරමුණ නැති වුණාට හේතු ඉතුරු වෙන්නේ මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙදී. ඒකට කියනවා මායයට බැඳෙනවා. අරමුණක් අරමුණක් පාසා. එනං අපිට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් පරිදි අරමුණක් අරමුණක් පාසා මායයට නොබැඳී ඉන්නට අල්ලා නොගැනීම ක්‍රියාත්මක කරන්න වෙනවා. අල්ලා ගැනීමට ඒතං මම ඒතුමස්මින් ඒසෝ මේ අත්තා කියනවනම් බුදුන් වහන්සේ අල්ලා නොගැනීමට නේතං මම නේතුමස්මින් නමේසෝ අත්තා යයි ත්‍රිපිටකේ වදාරලා තිබෙනවා. ඒ කියන්නේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන. තරහව, බය, ක්‍රෝධේ, වෛරේ, ඊර්ෂ්‍යාව ආදී දේවල්. ඒව තමයි මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවෙන්න ඕන. ඔය ඉතින් අපේ බෞද්ධින්ට ඒව නෙමෙයිනේ. බතු පිටියට ගණන් හරබාන ගෙවල් දරවලනේ මම වෙලා තියෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මිනිසුන් දුක් විඳින්නේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ මම මගේ මගේ ආත්ම කොට ගැනීමෙන් කියලා. ඒ දුකින් මිදෙන්න නම් ඒ ලෝභ, ද්වේෂ, මෝහයන් මම මගේ ආත්ම කොට නොගැනීමින් කටයුතු කරන්නට ඔහු සියයක් පාවිච්චි කරන්න ඕනේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණ භික්ෂුව මෙහෙම පැහැදිලි කරනවා. උන්වහන්සේ වැටහුණ ආකාරයේ පැහැදිලි කරමින් එනම් උන්වහන්සේ පැහැදිලි කරනවා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ තමයි අල්ලා ගත්තහම මායයට බැඳෙන්නේ, අල්ලා ගන්න නැතුවම මායයාගෙන් මිදෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ සාදු සාදු භික්ඛු කියලා මහණ යහපත් රූපයෙන් අල්ලා ගැනීම තමයි මායයට බැඳීම, අල්ලා නොගැනීම තමයි මායයාගෙන් මිදීම, වේදනාව අල්ලා ගැනීම තමයි මායයට බැඳීම, අල්ලා නොගැනීම තමයි මායයාගෙන් මිදීම කියලා යලි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුව පැහැදිලි කරපු ආකාරය අනුමත කරමින් කාරණේ පැහැදිලි කරනවා. දැන් මෙන්න මේකට කියනවා බණ ඇසීම කියලා. මේ අපිට ලැබී තිබෙන කාලයේ පැයකට අඩු කාලයක් නිසා මීට වඩා විස්තර කරන්න වෙලාවක් නැහැ. නමුත් මේ කාරණාව බණකින් දෙකකින්, බණ 50කින්, අවුරුදු 25කින් හරි තේරුම් ගන්න එක තමයි බණ ඇසීම සහ බණ වැටහීම. වැටහුණෙන් පසුව ඉතුරු වචන පහට අයිති කාරණා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. යං අහං භගවතෝ ධම්මං සුත්වා, භාග්‍යතුන් වහන්ස මම ඔබ වහන්සේගේ මේ යම් දහමක් අසා. ඔන්න දැන් අනුගමනය කරන්න ඕන කාරණේ තියෙනවා. ඒකෝ එකක් වූපකට්ඨෝ, එකක් අප්පකත්මත්තෝ, එකක් ආතාපි, එකක් පහිතත්තෝ විහෙරෙයි යන්ති. ඕකට තමයි බණාසා භාවනා කරනවායි කියලා කියන්නේ. මුලින් බුදුරජාණන් වහන්සේ මේ උපාදීයමානෝකෝ භික්ඛු බද්දෝ මාර්ස පදයෙන් අපි මේ මායයට බැඳෙන හැටි බණ අහලා ඉගෙන ගන්න ඕන. අපට එතකොට වරදක් සිදු වෙලා තිබෙනවා. මේ අපි දුක් විඳින්නේ ලෝකෙ හිඳ නෙමෙයි, අපි මේ මම වගේ කොට ගත්තා වූ අපේ හිතේ තියෙන දෝෂයක් නිසා. මේ දෝෂේ ඉවත් කරගන්න බුදුරජාණන් වහන්සේ අපි කරන පැත්ත වෙනුවට වෙනත් පැත්තක් පෙන්නනවා. අපි කරන පැත්තට උන්වහන්සේ වදාරනවා ඒතං මම ඒතුමස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ තමයි ලෝභ දේශ මොහ රැස්සෙන පැත්ත. බුදුරජාණන් වහන්සේ වදාරනවා නේතං මම නේතුමස්මින් නමේසෝ අත්තා කියලා. ඒ කර්මක්ෂය වෙන පැත්ත, ලෝභ දේවස ක්ෂය වෙන පැත්ත. අපි ලෝභ දේවස මොහ රැස්සෙන පැත්තේ ඉන්නවා නම් අපි එකට කියනවා අනුසෝතගාමින් කියලා. ක්ෂය වෙන පැත්තට පටන් ගන්නකොට අපි කියනවා පටිසෝතගාමින් කියලා. ආර්ය පුද්ගලයා හැදෙන්නේ මෙන්න මෙහෙමයි. මේ පටිසෝතගාමී පුද්ගලයා තමයි ආර්ය පුද්ගලයා බවට පත් වෙන්නේ. ඒකට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඇඳුම වැදගත් වෙන්නේ නැහැ. තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. අපිට ලැබී තිබෙන ඉතුරු මිනිත්තු කීපය තුළ අපි හොයාගනිමු මේ වචන පහේ අර්ථය සරලව කෙටියෙන්. බණ තේරුම් ගත්ත කෙනා මොකද කරන්න ඕන කියලා මම කියපෙන්නන්නේ. පැහැදිලි කර වදාරනවා. ඒකෝ සයං ඒකකෝ උරුවෙලා ගච්ඡන්තෝ කියලා පැහැදිලි කරනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා උරුවෙල් ජනපදයට ඒකෝ තනිව යනවායි කියලා. මේ ඒකෝ කියන එකෙන් පෙන්වන්නේ පුද්ගලයෙක් වශයෙන් තනි වෙනවා කියන එක නෙමෙයි. මේකට කියනවා හුදකලාව කියලා. මජ්ක්‍ධිමනිකායේ තිබෙනවා බද්දේක රත්ත කියලා සූත්‍ර ගණනාවක්. ඒ බද්දේක රත්ත කියන පදයෙන් පෙන්වන්නේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා ලබා ගන්නා උත්තරීතර හුදකලාව. මේ හුදකලාවේදී හුදකලා වෙන්නේ මෙන්න මෙහෙමයි.
ඔබ කල්පනා කර බලන්න ඔබට තේරෙනවා මේ දේ මම කියනදේ. ඔබ කවුරුත් නැතිව තනිව නිවසේ සිටියේදී ඇඳට වෙලා දිගා වෙලා ඉන්නවායි කියලා හිතන්න. ඔබට කල්පනාවක් ඇවිදින් තිබෙනවා. ඔබට කොට්ටයක් තිබුණාට නිින්ද යන්නේ නැහැ. ඇයි මේ කල්පනා තුළ ඔබ සහ ඔබේ හතුරා හෝ ඔබේ මිතුරා හෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා. විශේෂයෙන් මිතුරා ඉන්නවා නම් එච්චර කරදරයක් නැහැ. හතුරා ඉන්නවා නම් ඔහුත් එක්ක බැනගන්න එක, ගහගන්න එක, ඇනුම් පද කියන එක, ඔහු විනාශ කරන්න ප්ලෑන් නැත්තම් සැලසුම් සකස් කරන එක හිත ඇතුලේ සිද්ධ වෙනවා. කොහොම තනියම නැහෙනි. කාමරයේ තනියෙන් ඉන්නකොට ඔබ ඔබේ හතුරත් එක්ක හිතේ ඉන්නේ. දැන් මෙතන දිත්තයක් තියෙනවා නේද? මෙන්න මේ දිත්තෙන් තොර වෙන එකට කියනවා ඒකෝ කියලා. හුදකලාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දිත්තේ කවුරු කියලා දන්නවද? යමෙක් Tamanගේ අරමුණ රස විඳීමේදී තණ්හාව සමග ඉන්නවා නම් ඔහු දෙදෙනෙක් සමග වාසය කරනවා කියලා පෙන්වලා තියෙන්නේ. මේ දෙවන්නා තණ්හාවයි. ඒකෝ කියන්නේ තණ්හාව අයින් කරලා ජීවත් වෙන්න ඕනේ කියන එක. මමයි මගේ තණ්හාවයි. තණ්හාවමයි මම කියන්නේ. එතකොට දෙන්නෙක් එතන ඉන්නවා. මේකෙන් ඉවත් වෙන්න ඕනේ එක තමයි ඒකෝ කියලා පෙන්වන්නේ. එවිට අපට එදිනදා කටයුතු කරද්දී හැම කටයුත්තක්ම බාහිර කාර්යයන්ගෙන් නම් වශයෙන් වෙන්නුනාට අභ්‍යන්තරයෙන් ගත් කල ස්කන්ධ පහක ඉදීමක් මැරීමක් විතරයි. ඒ බාහිර කාර්යයන් කරන ගමන් කරන්න තියෙන එක දෙයයි. කරන්න තියෙන්නේ මොකද්ද? මේ අපි කතා කරපු ආකාරයෙන් නම් අනුපාදීය මානෝ කටයුත්ත කරන්න වෙනවා. මේ සඳහා අවශ්‍ය වචනේ පෙන්වනු ලබන්නේ සමාජයේහි අප්පකිච්ච කියන පදයෙන්. බහුකිච්ච පදයත් එක්කලා එක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඌපකට්ටෝ කියන පදේ විස්තර කරනු ලබන්නේ උන්නතිකාමයට එරෙහිව. මොකද්ද මේ උන්නතිකාමය කියන්නේ? එක එක පුද්ගලයා එකතු වුනහම එතනින් එහා පැත්තට තව තව ලබන්න තියෙන ධනය, කුලය, නිලය, බලය, වරප්‍රසාද, පදවිතානාන්තර ඔස්සේ ගැන තමයි කතාව. සාමාන්‍ය සමාජයක එකතු වෙලා බලන්න. අවමගුල් උත්සවයකදී, තාග ප්‍රදාන උත්සවයකදී නැත්තම් පිරිසක් එකතු වුනහම ලෝකෝත්තරාර්ථය ගැන කතා කරන්නේ කී දෙනෙක්ද? තමන්ට ඊටහා යන්න තිබෙනා වූ පදවිතානාන්තර සාක්ෂාත් කර ගැනීම සඳහා තරග කරන්නේ කොහොමද? අනිත් අය කපා දාන්නේ කොහොමද කියලා නෙවෙයිද කතා කරන්නේ? එතකොට එතන පිරිසක් සමග එකතු වෙලා කාර්යය බහුල කරගනිමින් ඉන්නේ. එබඳු ලෞකික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට කතා කරන්නා වූ පිරිස සමග මේ ගමන යන්න බෑ. ඒ නිසා එබඳු පිරිසක් සමග වෙන්නේ, ඒ පිරිසකෙන් වෙන්නේ ඕන එක කියනවා උපකට්ටෝ කියලා. තමන්ට ස්කන්ධ පංචකයේ අනාත්මය දැක ගන්න අවශ්‍ය සුදුසු කෙනකේ අසුර හැරුණාම අනිත්‍යයත් එක්ක කතා කරන්න ගියපුවාම ඔබ දකින්නේ අනාත්ම දර්ශනය, ඔවුන් දකින්නේ ආත්ම දෘෂ්ටිය. මේ දෙක අතර පරතරයක් තියෙනවා. ඒ නිසා මේ ගමන නොතේරෙන පුද්ගලයෝ සමග යන්න බෑ. ඔවුන්ගේ අභිමතාර්ථ වෙනයි, ඔබේ අභිමතාර්ථය වෙනයි. ඔවුන් උපාදීය මානෝ, ඔබ අනුපාදීය මානෝ. අන්න මේ වෙනස තේරුම් ගන්න වෙනවා. ඒ නිසා උපාදීය මානෝ පුද්ගලයෙන් වෙන්වෙන්ට අවශ්‍ය වෙනවා අනුපාදීය මානෝ පුද්ගලයා. ඒකට කියනවා උපකට්ටෝ කියලා. මේ එකම සිද්ධියක ආකාර පහක් විස්තර කරනු ලබන්නේ. අනතුරුව අප්පමත්තෝ. අන්න මේ උපාදීය මානෝ තේරුණා නම් අනුපාදීය මානෝ වීම සඳහා ඒකෝ අවශ්‍යයි, උපකට්ටෝ අවශ්‍යයි, අප්පමත්තොත් අවශ්‍යයි. කුමක්ද මේ අප්‍රමත්තෝ කියලා කියන්නේ? පාසල් යන කාලේ සිංහල අර්ථයෙන් ප්‍රමාදය කියන වචනේ ගත්ත අර්ථය මෙතෙන්ද ගන්න නම් එපා. පාලියේ ප්‍රමාද කියන වචනේ සිංහල භාෂාවටම ගන්නකොට වෙලාවට වැඩ කරන්නේ නැති එකට ප්‍රමාදය කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රමාදය අප්‍රමාදය මේ අර්ථයෙන් නෙමෙයි පවතින්නේ. අර උපාදීයමානෝ කියන වචනෙන් කෙනෙක් කාමරූප අරූප භවත්‍රයේ ඇවිදිනවා නම් ඔහු පමා වූ පුද්ගලයා. ඒ කාමරූප ආරප වාත්‍රෙන් මිදෙන්ට තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ අනුපාදීය මානෝ නැමැති ධර්මය ඔබට ලබා දුන්නා. එසේ දැකීමට කල්පනාව පාවිච්චි කරන එකට අප්‍රමත්තෝ කියලා කියනවා. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චනෝ පදං ඔබ පිළිගන්නවානේ. මේ අප්‍රමාදෝ පදයට දීලා තියෙන අර්ථය තව ටිකක් විස්තරයි. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. මේ සිහිය යනුත් ඔබගේ මුදල් පසුම්බිය හෝ ඇඳුම් හෝ පාවහන් යුගල හෝ තියාපු තැන පිළිබඳ මතකේ නෙවෙයි. ඔබ අතදිගාරෙනට අතදිගාරෙනවා, අතාකුලන්ට අතාකුලනවා, මදුරු එක්කනකට මදුරු එක්කනවා කියලා හිතන සිහියත් නෙමෙයි. මේ අරමුණක් ආ වෙලාවට අරමුණ මම වගේ කොට අරගෙනමින් මාර්යාට බැඳෙනවද? මම වගේ කොට නොගෙනමින් මාර්යාගෙන් නිදහස් වෙන්න මම කටයුතු කරන්න කොහොමද කියලා ඒ මොහොතේ යොදා ගන්නා වූ සිහිය.
එතකොට තමයි අර තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරා නොවි තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධේ, උපාදාන නිරෝධයෙන් බව නිරෝධය සිද්ධ වෙන්නේ. අන්නේ තණ්හා නිරෝධයෙන් උපාදාන, උපාදාන නිරෝධයෙන් බව නිරෝධය සිද්ධ වෙන්නට බලන එකට තමයි සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. එසේ බලන්නට උත්සාහ කරන එකට තමයි අපමත්තෝ කියලා පෙන්වන්නේ. මේ අපමත්තෝ පුද්ගලයාට තවත් සුදුසුකමක් සඳහන් කරලා තිබෙනවා. ඒකට කියනවා ආතාපි කියලා. ආතාපි. ආතාපි කියන වචنين පෙන්වන්නේ තමන් අර ප්‍රමාද වූ කාලේ එන්නා වූ හැඟීම් වලට වහල් නොවි, ඒවට වහල් නොවි සිටින්න දරන්න උත්සාහය. කෙලස් තවන වීරිය. ඔබේ හැඟීම ඔබට බල කරලා කියාවි, ගහපන්, මරපන්, කපපන්, කොටපන්, පලිගනපන්, ගෙදරින් එලවපන්. අන්න. මේ එකකටවත් ඉඩ නොදෙන්න ඔබේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනකොට අනික තමා ආතාපි කියලා කියන්නේ. කෙලස් නුන්ට වහසල්ග නොවි කෙලසුන් නසන්නට. ඒ වගේ අනාගත බලපෑම අවලංගු කරන්නට නේතන් මම ශක්තියට පුළුවන්. නැත්තම් මේ අල්ලා නොගැනීම අනුපාදී මානෝ ශක්තියට පුළුවන් ඒවා අවසන් කරන්න. ඉදිරියට නොතබා. එබැවින් මේ தත්ත්වය තේරුම් ගත්ත පුද්ගලයා තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ තපස කරන්නේ මොන ඇඳුම ඇඳගෙන හිටියා. ඔහු කැලේක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු බස් රථයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු නගරයේ හතරමං සංදියේක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පංච ද්වාරයන්ට හම් වෙන අරමුණු ඔස්සේ ඔහු මේ තැවීම කරනවා නම් ආතාපි. ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි. පහිතත්තෝ විහෙරෙයන්ති. පහිතත්තෝ. සිංහල පරිවර්තනය සමහර අය කියනවා ධර්මයට දීපුදා කියලා. නෑ. පහිතත්තෝ. මම කියන මතය හැරදමා. මේ අය මොහොතේ තරහව නම් තරහව මම වෙලා ගහ වෙන ගන්න කපා කොටා ගන්න යන්නේ. තරහව අතහැර දැම්ම නම් පහිතත්ත්ව වෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ලෝභය, කාමය මොකක් හරි එකක් පාවිච්චි කරන්න යනවා නම් පහිතත්ත්ව නෑ. ඒක මම කොට අරන් තියෙනවා. පහිතත්ත්ව කියන්නේ මමත්වයේ අතහැර දැමීම කියන එක. මමත්වයේ අතහැර දැමීම තමයි ධර්මයත් එතකොට. දීප දෙනවා කියන්නේ වෙල්ල කපා ගන්නවා කියන එක නෙමෙයි එතන. ධර්මයේ සරණින් මෙයින් මිදීම සඳහා අපට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ධර්මයේ තේරුම් ගත්ත ඕනෑම කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ තමයි මේ ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරේ යන්ති කියනව විහෙරණෙන් ඉන්න පුළුවන්කමක් තිබෙනවා. ආර්ය විහෙරණය කියලා කියනවා. කර්මක්ෂය කිරීමේ මාර්ගය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබාගත් භික්ෂුවට මේ තොරතුරු ටික හමු වුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා හුදකලා වුණයි කියලා කියනවා. හුදකලා වුණයි කියන එකේ තේරුම දිත්වෙන් වෙන් වුණා. බාහිර කාරණා කටයුතු, ලෞකික කටයුතු කතා කරගෙන ඉන්න අයගේ තැන ඉන්නේ නැතුව උන්වහන්සේට අවශ්‍ය කටයුතු කරගන්නට අනවශ්‍ය පිසකනොත් වෙන් වුණා. එතකොට මේ දෙකම ඒකෝ උපකට්ටෝ. ඊට පස්සේ උන්වහන්සේ වර්තමාන මොහොතේ අරමුණක් පාසා මමත්වයට අහු නොවෙන්නට අප්‍රමාදේ ආරම්භ කළා. උන්වහන්සේ පරණ හැඟීම එනකොට ඒවට යටත් වෙන්නේ නැතුව ඒවා අයින් කරන්නට මේ නේතන් මම කියන පදේ නැත්නම් මේ සූත්‍රයේ සඳහන් පරිදි අනුපාදීයමානෝ අල්ලා නොගැනීම නැමැති ධර්මීය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එබැවින් උන්වහන්සේට මම කියන අර්ථය වෙනුවට මම කියන අර්ථය පාවිච්චි නොකරන්නට පහිත අත්තෝ තමා කියන අර්ථය භාවිතා කර නොගන්නට කියන්නේ මමකට නොගන්නට පුරුදු වුණා. සෝවාන් වූ තැන් පටන් සකෘදාගාමි අනාගාමි අරිහත් වීම දක්වා මේ ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ කියන මේ කාරණා ටික භාවිතා කරන්න ඕන. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා භික්ෂුව මේ කියන විදිහට මේ කාරණාව තේරුම් අරගෙන හුදකලා වෙලා කෙනෙක් ගෙදරින් අයින් වෙලා සසුන් ගත වෙලා යම් කිසි අර්ථයක් බලාපොරොත්තු නම් ඒ අර්ථය සාක්ෂාත් කරන රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණයි කියලා. ඒක උන්වහන්සේ විතරක් දේශනා කරපු ධර්මයක් නෙමෙයි. ගෞතම සාසනය තුල අද ඉපදිලා ඉන්න බෞද්ධයින් කවුරු හරි ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියන ලෝභ දේශ මෝහ නැමැති මමත්වයේ අංගයන් ප්‍රහීන වීමෙන් ලැබෙනා වූ සැනසීමයි නිර්වාණය කියලා හිතනවනම් ඒ ලෝභ දේශ මෝහ ප්‍රහීන කිරීම සඳහා මේ උපාදී සූත්‍රයේ පවතිනා වූ අනුපාදීය මානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්සනම් වූ පදේ අර්ථය භාවිත කරන්නට ඕන. ඒ සමස්ත සමාජය සඳහාම වළංගු දෙයක්. එබැවින් අපට ලැබී තිබෙන කාලයට අනුව මේ උපාදී සූත්‍රයේ සඳහන් වලා තිබෙනා වූ ධර්ම කරුණු පැහැදිලි කළා. ඒක තේරුම් ගත්තා මදිනම් යම් සවන්දන කෙනෙකුට එවන් ධර්ම දේශනා තවත් අපි ඉදිරියට බොහෝ කරන්න පුළුවන්. ඒ දේශනාමගින් කරුණින් කරුණ තේරුම් ගන්න.
මේ මිනිස්සුන්ට දුක්ගෙනක් දෙනු ලබන්නේ බාහිර සමාජ සාධක ප්‍රත්‍ය වුණාට ප්‍රධාන හේතුව හිත තුළ තිබෙන්නේ. ඒ හේතු අයින් කරගත්තාම තමයි ජීවිතේ දුක් නැතුව ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ. නැත්නම් අපි හැම දිනාම උපාදීයමානෝකෝ භික්ඛු පැත්තට අයිති වෙලා ඉන්නවා, ප්‍රමාදීන් බවට පත් වෙනවා. නමුත් මේ භික්ෂුව අනුපාදීයමානෝ වචනේ භාවිතා කරපු නිසායි මේ මාර්ගයේ ගියේ. ඔබ හැම දිනාටත් අනුපාදීයමානෝ කියන වදනේ අර්ථය භාවිතා කරමින් සිහිය පාවිච්චි කරලා, ප්‍රමාද වෙනට අප්‍රමාදයේ පාවිච්චි කරමින් මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට අප විසින් කළා වූ මේ පැහැදිලි කිරීමේ අඩංගු කරුණු තේරුම් ගැනීම ඔබ හැම දිනාට හේතු ආසනාව වේවා, ධම්මැස පාදා ගැනීමට හේතු ආසනාව වේවා. සමස්ත ලෝකයක් තථාගතයන් වහන්සේ හෙළි කළ ධර්මයේ සැනසීම ලබාගෙන ජීවිතය තුළ නිවන සැනසෙන ජීවිතයක් ළඟා කරගන්නා පිරිසක් බවට පත් වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අනුග්‍රහක දායකත්වයේ දරු ඒ වගේම ධර්මශ්‍රේණිය කළා වූ හැමදිනාටමත් සදාම් අවබෝධයේ පිණිස හේතු ආසනාව වේවා. ඒ හැමදිනාගේම ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් සියලු සැපයන්ට පැමිණ අපද ඇතුළුව හැමදිනාගේම රැකියාදී කටයුතු සාර්ථක වී අනේන ගමන් බන් සාර්ථක වී යහපත් අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වී බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසීමට මෙන අනුග්‍රහකත්වය මේ දායකත්වය මේ අවබෝධයේ හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරගන්නා ලෙස අපද ඔබ වෙනුවෙන් මතක් කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බිලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සලසේවායි කියන තුම් ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.